දැන් මම තන්න මොන වගේ පහසුකම්ද සැලසෙන්නේ මොන වගේ වර්ගීකරණයක්ද මේක ඇතුලේ තියෙන්නේ කියන කාරණේ ඔව් කලින් ඇත්තටම මේ අපේ සභාපතිතුමත් මතක් කරා වගේ දැන් අපි මේ මේ අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් මේ ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් කියලා කියනවා. ඉතින් මේක මේ ශ්‍රී ලංකාව විතරක් නෙමේ ලෝකයේ විශේෂයෙන් මේ දියුණු රටවල් අපි ගත්තත් මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ තමයි මේ ආර්ථිකය ගෙනියන්නේ. ඉතින් ඒකෙත් අපි අර සුළු කියන අපි සුළු හා මධ්‍ය පරිමාණනේ ඒ සුළු කියන කට්ටිය ඇත්තටම ගොඩක් වෙලාවට ඒගොල්ලන් තමයි පළවෙනියට ණය පහසුකමක් ගන්න කට්ටිය. ඉතින් ඒ අයට සම්ප්‍රදායිකව මේගොල්ලන් මේ ගමේ ඉන්න පොලිට දෙන එක්කෙනා ළඟට තමයි ගියේ. 10ක වගේ විශාල මාසික මේ පොලියකට ගත්ත කට්ටිය තමයි ඇත්තටම මේ අපගේ බැංකු නොවන මූල්‍ය ඇවිල්ලා ඇත්තටම පටන් ගත්තේ මේ ඔවුන්ව පළවෙනිට ඇත්තටම ඔවුන්ව බේරගත්තයි අති විශාල මේ පොලි ප්‍රමාණය බැංකුවට ඉතා ළඟ ප්‍රමාණයක්. ඉතින් අර පළවෙනියට එක්කෙනෙක් ණයක් ගන්න එනකොට ඔහු සුළු ව්‍යාපාරයක් පටන් ගන්නවා එන්න පුළුවන්. ඔහුගේ පළවෙනි මෝටර් සයිකලේ වෙන්න පුළුවන්. පළවෙනි ත්‍රී වීල් එක වෙන්න පුළුවන්. එයා නැත්තම් පළවෙනි වාහනේ පවුලට යන්න. ඉතින් නැත්තම් අපිටම මේ ස්කූල්ස් හයරින් සර්විස් එකක් කරා. මේ හැම එකටම ඇත්තටම ප්‍රථම මේම ඒගොල්ලන් ඇවිල්ලා අර ආනන්ද මහත්තයා කිව්වාගේ මොකද මේ ගොඩක් අය ළඟ අපිට පෙනෙන එකක් තමයි ඔවුන් යම්කිසි බයක් තියෙනවා මේ බැංකුව වලට යන්න. සමහරට එහෙම නැතුව ගියත් ඒගොල්ලන්ගල ලියකියවිලි නැහැ, අදාළ ලියකියවිලි නැහැ හදාගන්න, ඒවා ඉදිරිපත් කරන්න. ওই දෙකම වුණත් ගොඩක් වෙලාවට මේ ප්‍රථම වතාවට එක්කෙනෙක්ට ණයක් ගන්න ගියාම ඒක දිහා බලන විදිය ගොඩක් වෙනවා. ඉතින් මම හිතනවා අපි ප්‍රථමයෙන්ම මේ මූල්‍ය ශේත්‍රය ඇතුළට ගේනවා. ගෙනල්ලා ඔවුන්ට ඒ අවශ්‍ය කරන උපදෙස් අවශ්‍ය කරන ණය පහසුකම් විතරක් අවශ්‍ය උපදෙස් ඒව ලබා දීලා අපි ඔවුන්ව ඊළඟ තලයට එතකොට සුළු එකෙන් මධ්‍ය ප්‍රමාණයට ගෙනියනවා ඇත්තටම. ඉතින් ඒ මධ්‍ය ප්‍රමාණයට ගියහම තමයි ගොඩක් වෙලාවට බැංකුවක් වගේ ආයතනයක් ඇවිල්ලා ඔහුට සේවය සලසන්න පටන් ගන්න එක. ඉතින් මම හිතනවා මෙතනදී අපි විශාල සේවයක් අති කරනවා. ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් කියන කතාව. කියන්නේ අඳුන්වා දෙනවා. විශාල අඳුන්වා දීමක් කරන මේ මූල්‍ය ශේත්‍රයට.